May Primetime Sunrise ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිබුවන් ඔබ එක්ක සිටින්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයන් නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමඟින් මම අශින්ක නිම්සාර දුනුතිලක ප්‍රථමින් අවධානය සිරස්තල වෙත. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ. දිවයිනේ ප්‍රථම ස්ථානය මේගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දිනුක කුෂාන්ත. වක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොල් මිල පහළ යමින් නැතයි පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි. ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි. තුර්කි අසාර්ථක කුමන්ත්‍රණයේ චූදිතයන් 40 දිනකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මෙවර විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන ලබාගත් සිසුන් 16 දෙනාම කොළඹ දිස්ත්‍රික්කෙන් බැහැර පාසල්වලින් වාර්තා වීම විශේෂත්වයක්. ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලකුණු 198ක් ලබාගත් මේගමුව හරිශ්චන්ද්ර මහාවිද්‍යාලයේ දිනුක කෘෂාන් කුමාර සිසුවා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ලකුණු 194 ලගින් ලබාගත් ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉඳුමිණි ජයරත්නට හා තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ සංචන නයනජිත්ත දෙවන ස්ථානය හිමි වුණා. තුන්වන ස්ථානය ලබාගෙන ඇත්තේ කඩවත කිරිල්ලවන ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවායි. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196ක්. මෙවර ශිෂ්‍යත් විභාගයේදී ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් 10 දෙනෙකු සිවන ස්ථානය ලබා ගැනීමද විශේෂත්වයක්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ www.donets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට අද සහ හෙට පෙරවරු 9න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලබාගත හැකි. මෙවර ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල මත පාසල් ඉල්ලුම් කිරීමේ කඩේම් ලකුණු ප්‍රමාණයද නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල් යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වයේ සමත් සිසුන්ට පාසල් අයදුම් කිරීමේ අවම ලකුණු සීමාව 164ක්. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 162ක් ලෙස දැක්වෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්වයේ සමත් සිසුන්ට පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවම ලකුණු සීමාව 161ක්. මොලතිව්, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය පාසල් සඳහා අවම ලකුණු සීමාව 160ක් වනවා. අම්පාර දිස්ත්‍රික්කයේ අවම ලකුණු සීමාව ලකුණු 159ක්. මොන්රාගල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 158ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙවර ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල පිළිබඳව පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 19.11 ක්ෂණික ඇමතුම් අංකයේ මගින් සහ 0.112.784.208 0.112.784.537 0.113.188.350 සහ 0.113.140.314 යන දුරකථන අංක ඇමතීමෙන් ප්‍රතිඵල පිළිබඳ ගැටළු දැනුම් දිය හැකි. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මාස 20 වනදා පැවති අතර ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 350462ක්. වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීම් රැසක්ම සිදු වූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. තව්තිසාවේ වස්විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්සපුරේට වැඩම කළේ අද වැනි උතුම් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් තනතුරට පත් වූයේ අදවන් උතුම් පොහොය දිනයකදී. බෞද්ධ ඉතිහාසගත තොරතුරුවලට අනුව ජයශ්‍රී මහ බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යොමු කරත්තේද අද වැනි උතුම් පොහොය දිනක බව සඳහන්ය. කඨින චීවර පූජාව ආරම්භ වන්නේද වප් පුන් පොහෝ දිනේ. විශේෂයෙන්ම මාස 3ක් පුරාවට මහා ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙලා උපාසක උපාසිකාවන්ට මහා පිනක් සිදු කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන ඓතිහාසික
බොහෝ දිනේ තමා වක්පුර පසළොස්වක බොහෝ දවස එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සඳහන් වෙන අටමහා කුසල් වලට අන්තර්ගත කඨින මහා පිංකම අද උතුම් වූ බොහෝ දවසේ ඉඳලා මාසයක් පුරාවට මේ පිංකම සිදු කරන්නට පුළුවන් ඒ උත්තරීතර අවස්ථාව සිදු කරන්නට අපේ සදහැවත් පින්වතුන් හැමදෙනාටම තම තමන්ගේ විහාරස්ථානවල ඒ උතුම් මහා කඨින පින්කමට සහභාගී වෙන්නට කියලා ඉතාම දයාවෙන් කරුණාවෙන් මතක් කරමින් ඒ උතුම් මහා පින්කමට සහභාගී වෙලා උතුම් නිර්වාණ අවබෝධය කරගන්නටත් ඒ වගේ නිරෝගී සුව චිරජීවනය ලබා ගන්නටත් මේ උතුම් පින්කමට සහභාගී වෙන්න කියලා ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා. පසුගිය කාලයට සාපේක්ෂව පොල් මිල ගණන් පහළ ගොස් ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනපා. එහි සභාපති කපිල යකන්දාවල මහතා සඳහන් කළේ රජය සතු පොල්තොග ජනතාවට සහන මිලට ලබා දීමත් සමග එලෙස පොල් මිල පහළ ගොස් ඇති බවයි. සාපේක්ෂව පොල් මිල ගණන් පහළ ගොස් ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ රජය සතු පොල්තොග ජනතාවට සහන මිලට ලබා දීමත් සමග එලෙස පොල් මිල පහළ ගොස් ඇති බවයි. ඒ අනුව පසුගිය දින තුන තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව රජයේ සතු පොල් තොගවලින් පොල් ගෙඩි 220,000ක් පමණ අලෙවි කර ඇති බවද කපිල යකන්දාවල මහතා සඳහන් කළා. පොල් මිල සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රජයේ සතු පොල් තොග ජංගම ලොරිරථ මගින් ජනතාවට සහන මිලට ලබා දීමේ වැඩපිළිවෙල පසුගිය සඳුදා ආරම්භ වුණා. එම රථ මගින් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 65ක මිලකටයි. ඒ අනුව රුපියල් 85 100 අතර අගයක පැවති පොල් ගෙඩියක මිල මේවන විට රුපියල් 65 80 අතර මිලකට අලෙවිවන බවද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා. අපි දැන්ත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෙඩි 220,000ක පමණ ප්‍රමාණයක් අපි අලෙවි කළා. අපිට අවශ්‍යුනේ කඩිනමින් 110,000ක් මුදාහරින් අපි දැන් ඒක කරගෙන යනවා. සතසු වෙනසල් වලටත් අපි දවසට පොල් 40,000ක් වගේ ගානේ අපි දැන් ඒක කටයුතු කරමින් යනවා. තව දවස් දෙකක් තුනක් වගේ යනකොට මුළු ලංකාවේ විශාල ප්‍රදේශයක සතසු වෙනසල් වලට අපිට පොල් සොගමු මුදාහැරින් හැකියාවක් තිබෙනවා. එක්කම දැනට අපිට වාර්තා වෙනවා මේ මිලෙහි අඩුවීමක් විශ්වවිද්‍යාල පොලේ උපරිම මිල 65 සහ 80 අතර මිලක් තමයි වාර්තා වෙන්නේ. ඉතිගත් ප්‍රයත්න සාපේ අපි මේක හැබැයි දිගටම අරන් යනවා. මිල සඳහන් නොකර පොල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද කපිල යකන්දාවල මහතා සඳහන් කළා. පොල් ගොඩවල් තියෙන පොල් කඩවල් වල මිල ප්‍රදර්ශනය නොකිරීම. ඒ සම්බන්ධයෙන් අපි බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්න කියලා අපි පරිපාලන සේවා අධිකාරියට දිස්ත්‍රික් මිල පාලන ඒකකවලට දැනුම් දීලා තියෙනවා. මේ අධික මිලක් පවතින ස්ථාන අපිට දැනුම් දීමක් කරොත් එහෙම අපිට ඒ සඳහා මැදිහත් වීමට හැකියාවක් තිබෙනවා. ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා 0111 55 45 501 කියන දුරකථන අංකයට දැනුම් දෙන්න අපිට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන්. කොහෙද එම අධික මිලක් වාර්තා කරන්න කියලා. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය හෙටින් ආරම්භ වෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්ුණා. අපි වැව් ප්‍රසංස්කරණය කරනවා වැව් 1000කට අධික ප්‍රමාණයක්. ඒ වගේම මෙතෙක්කල් හදාගන්න බැරි වෙච්ච කුෂි මාර්ග මේ වෙනකොට මුදල් වෙන් කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් පොට්ටාෂ්කර මිලියන 5 බැගින් කුෂි මාර්ග සංවර්ධනය කිරීම සඳහා. ඒ වගේම තවත් එක් වැඩසටහනක් විදිහට අපි දැනට ලංකාවේ තියෙන වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 130,000ක්. මේ අක්කර 130,000ම අපි මේ වගා සංග්‍රාමය තුළ වගා කරන්න බලාපොරොත්තු වෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වල ප්‍රතිලාභින්ට ඔවුන් මධ්‍ය ආදායම් ලබන ප්‍රතිලාභින් බවට පත් කිරීම සඳහා රුපියල් මිලියන 234ක් වියදම් කළා. ජීවනෝපාය සම්වර්ධන වැඩසටහන් ඒ වගේම රැකියා උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මුදල් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙල මේ දිනවල මේ දිනවලට සමගාමීව වඩා වේගෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම වේගවත් කරන්න අපි කටයුතු කරනවා. කිරි කර්මාන්තයේ ඉඳලා ඉන්න පවුල් ඒ 500 ගානකට අපි විශේෂ ණය වැඩසටහනක් සහ ආධාර වැඩසටහනක් ඒත් එක්කම කුකුල් පාලනයේ ඉඳලා ඉන්න පිරිසට සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ඒ වගේම කිරි කර්මාන්තයේ ඉඳලා ඉන්න අයගේ උපකරණ සඳහා විශේෂයෙන්ම පුද්ගලික අංශේ
සමාගම් ගණනාවකට අපි ආරම්භ කරලා තියෙනවා සමාගම් 25කට වැඩි ප්‍රමාණයකට එම අවස්ථාවට සහභාගී වෙන්න කියලා ඒත් එක්කම ඒ කර්මාන්තය සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපකරණ සහන මිලට ලබා දීමේ වැඩසටහනකුත් එදාට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා දැන් අවධානය යොමු කරන්නේ අද දවසේ කාලගුණ අනාවැකිය වෙතයි අද දිනේදී දිවයිනේ බොහෝ පළාත්වල වැසියෝ ගිගුරුන් සහිත වැසිය තියේ බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර, බදුල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් 100ක පමණ වන තරමක තද වැසියද බලාපොරොත්තු වීමේ හැකියාව පවතිනවා. ගිගුරුන් සහිත වැසිය තියෙන ප්‍රදේශවල තාවකාලිකව තද සුළඟ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කරන්න අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරණක ඉල්ලා සමගින් ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්. Hotline 0114 896 896 www.newsfirst.lk Feedback @newsfirst.lk